දේශපාලන පොරොන්දුවලට රැවටි විසිවසරක් මුළුල්ලේ අඳුරේ ජීවත් වූ අනුරාධපුර රාජාංගනීය යාය 13 උඩ කොටස බෑනාකොළණිය ගම්මානයේ ජනතාව පසුගිය අප්‍රේල් 27 වෙනිදා විදුලිය ඉල්ලා මහමගට බැස්සා. එම පුවත අප විකාශය කිරීමෙන් පසු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා මේ මාස 6 වෙනිදා එම ගම්මානයට පැමිණ කියා සිටියේ ඊට පසු දිනම ගම්වැසියන්ට විදුලිය ලබා දෙන බවයි. පහුගිය කාලේ මම දන්නේ නැහැ. මට මේ ඊයේ පෙරදා මේක මට ආරංචි වුණේ. ඒ හින්දා මම මුදල් ටික දාලා දෙන්න. හෙට හෙට දාලා සල්ලි. අමාත්‍යවරයාගේම පොරොන්දුව විශ්වාස කළ ජනතාව අමාත්‍යවරයාට සහ එම පුවත වාර්තා කළ මාධ්‍යට ස්තුති කරමින් මෙලෙස විශාල පුවරු පවා සූදානම් කරගෙන සිටියේ විදුලිය ලැබීම උත්සවාකාරයෙන් සැමරීමටයි. එහෙත් විදුලිය තබා මහ ඇමතිවත් ගම්මානයට මෙතෙක් පැමිණ නැහැ. මේ ගමේ පොඩි දරුවන්ට ඇස් පාදන්න පුළුවන් එක මාර්ගය කියලා අපි දැනගෙන හිටියා. මේ විදුලිය වසර 20ක් තිස්සේ කරන්ට් එක නැතුව තිබුණා. දෙරණ මාධ්‍යයෙන් ප්‍රවෘත්තිවලට පෙන්වුවට පස්සේ තමයි අපේ මහමෙතුමා ආවේ. ඉතින් අපි හැමෝම බලාපොරොත්තු වෙනවා මේ මාසයේ ඇතුළත අපට විදුලිය ලැබෙයි කියලා. උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යතුමනි, ඔබ කඩවන පොරොන්දු ලබා දෙන තවත් සම්ප්‍රදායික මහජන නියෝජිතයෙකු නොවේ. සැබෑ ලෙසම තම වගකීම ඉටු කරන දේශපාලඥයෙකු බව සනාථ කිරීමට නම් බෑනාකොළණිය ප්‍රදේශවාසීන්ට දුන් මේ පොරොන්දුව හැකි ඉක්මනින් ඉටු කළ යුතු බව අද දෙරණ සිහිපත් කර සිටිනවා.